තුමන් කියනවා මේ කියන්නේ යුද්ධයේ අපි බොහොම හදවතින් කැපවීමෙන් අපේ රාජකාරිය මාතෘභූමිය වෙනුවෙන් වගකීමක් යුතුකමක් විදිහට ඉස්සකලා ඉන්පස්සේ අයිතිවාසිකමක් විදිහට යමක් දිනා ගන්න පෞද්ගලික විසඳු උමනාවක් සම්බන්ධ තිබුණ නැහැ කියලා තුමන් කියන්නේ මම ඔබේ උත්තරයට ගරු කරනවා සහ ඊටම වටිනා පිළිතුරක් මේ අපසමග රැඳී සිටින ප්‍රේක්ෂකයා ඔබේ පිළිතුරට අනිවාර්යෙන් ගරු කරා තමයි මම මේ කාරණාව දැනගන්න ඕමනයි මේ යුද්ධයේ ජයග්‍රහණයෙන් පස්සේ ඔහෝ සාහිත්‍ය පෙරවස්තාවේ සිටම මේ රටේ රණවිරුව සම්බන්ධයෙන් හොඳ යහපත් මතයක් සමාජගත කරන වැඩපිළිවෙලක් තිබුණා. අපි වෙනුවෙන් අපි සංකල්පයෙන් පටන් ගත්තාම මේක මහා දුරදිගදී වැඩපිළිවෙලක්. අවසාන මොහොතේ ඒ හමුදා ප්‍රබහණීන් වෙත යම් යම් සත්කාර කරන තැනටම මේ කර්මාව අපි දුටුව ක්‍රියාත්මක වෙනවා. අපි ඒ කාරණාව ටිකක් පැහැදිලි කරලත් වටිනවා. නෑ දැන් මම පටන් ගන්න 2006 වර්ෂයේම නැත්තම් අතිගරු ජනතුමා ජනතු ධුරයේ බාරගත්ත ගමන් වගේ මට නියෝග කරා මේ තිරුකුණාමලේ ඉඳලා දැන් යාපනයේ ඉඳලා තිරුකුණාමලේට එන්නත් එහාට යන්නත් සොල්දාදුවෝ විශේෂයෙන් වැඩි ප්‍රමාණයක් මොකද 25000ක් පමණ ගමුදාවේ සොල්දාදුවන් සිටියා අනේ අපේ නැවතිලා මේ අයගේ නාවික හමුදාවේ ටිකක් හිටිය 5000ක් පමණ ගොන් හමුදාව ඊට වඩා අඩුයි මේ අයගේ යාමීන් කරේ ඉතාමත්ම දුර්වල තත්ත්වෙ තිබුණ සම්පූර්ණ එක නැවක් තිබුණා එකේ වේගය තිබුණේ නොට්ස් 10යි අපි නොට්ස් 10 වෙන පැයට හැතැම්ම 18ක් පමණ වේගෙන් ඒක යන්න පැය 14ක් නැත්තම් 18ක් විතර යනවා තිරුකුණාමලේ ඉඳලා කංකාසන්තොරේට යන එතෙමලා ඒක තිරුකුණාමලේ ඉන්නත් ඒ වගේ ඉතින් මේක නිතර යන්නේත් නැහැ ඉතින් මේ තෙහිම සොල්දාදුවන්ට ආපහු නිවාඩු වෙන දවස තිබුණට නිවාඩු වෙන්න නැවක් නැහැ ජනරජතුමා පළවෙනිම මට දීපු නියෝගයක් තමයි හරි නැවක් ගන්න කියලා මේ සොල්දාදුවන් ඉක්මනට විශාල ප්‍රමාණයක් තිරුකුණාමලයට ගේන්න තිරුකුණාමලේ ඉඳලා නැවතත් යාපනයට ගෙන යන්න. ඒකෙන් ඒ අනුව තමයි අපි 2006 ජූනි ජූලි වගේ වෙනකොට අපි ගත්තා නාවික හමුදාවට ගෙනාවා ජෙට්ලයින් කියන නෝකව. අදි සුඛෝපභෝගී යාත්‍රාවක්. ඒක පැසෙන්ජර් ලයිනර් එකක්. නොක්ස් 28කින් යන්න පුළුවන්. ඒ කියන්නේ පැය ගන්න 40 කට වේගින් 45 කට වේගින් ඒක මුහුදු ගොඩබිම නම් ඒක ලොකු වේගයක් නැති වී හැටියට ගණන් ගන්න යන්නේ නැහැ. නමුත් මොහොතේ ඉතාම විශාල වේගයක්. විශේෂයෙන් 3500ක් විතර මගින් දාගෙන පැයටම 45ක වේගයෙන් මුහුදු යනවා කියන්නේ අපි පැය 6කින් වගේ පැය 4.5ක් පැයක් ඇතුළත තිරුණාමලේ ඉඳලා කංකසඹුරට යනවා. කංකසඹුරේ ඉඳලා තිරුණාමලේට. ඒකට අර සොල්දාදුවන්ට නැවියන්ට ඒ සියලුම ගමන් ගන්න අපේ රණවිරුවන්ට මොහොතේ මේ ගමනාගමනයේ දී ගත කරන තුමුණ කාලය ඉතාමත් අඩු වුණා. ඒකම ඇති යනුවන් කරපු ලොකු සැලකීමක්. ඒක මේ තන සේනාධිනායකයා. ඒක අද වෙනකොත් අපිට තියෙනවා ඒ යාත්‍රාවෙන් ඒ කර සේය මිල කරන්න බෑ. ඒ තරම් ලොකු සේයක් මේ යුද්ධයක දායකත්ව දුන්නා ඒකේ. ඊට අමතරව රණවිරු ගම්මාන හැදුවා. ඉස්සර තිබුණ නැහැ දැන් යම් යම් වෙලාවල් වලට ඉස්සර කියන්නේ දැන් අවුරුදු 3ක් මේක පටන් ගත්ත 6 වර්ෂ වෙනකොට යම්ති සමහරලා අපේ රණවීරව බංකර් වල රාජකාරි කරනකොට බංකරේ උළුට කඩන ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. එහෙම වුණාම මේ රණවීරට කිසිම දෙවීමක් දුන්නේ නැහැ. ඊළඟට සර්පේ බංකරේ වෙනකොට සර්පෙක් දෂ්ට කරොත් ඒ දෙවීමක් දුන්නේ නැහැ. සමහරලාට හැමතැනම වතුර නැහැ නාන්න පයිප් වතුරම නැහැ සමාල ළඟ තියෙන වැවකහරි කොහරි තමයි තනිවරු තමුන් දින බංකරේට කිට්ටුව තනක ගිහලා නාගන්. දීවිල සමාලට මැරිච්ච නැතිච්ච අය ඉන්නවා. ඒ ඇයිට කිසිම මේ සහනයක් තිබුණේ ගෑගේ පවුල් සම්පූර්ණ අනාතු වුණා. නමුත් අතිගරු ජනාධිතුමා ඒ සියල්ලන්ටම අර අනිත් අයට වගේ මොකද ඒ අය රාජකාරියේ වෙදී ඉන්නේද තමයි මේ අනතුරට පත් වුණේ. ඒ ඇයට ඒ දීමනා දෙන්න ලෑස්ති කරා. ඒ වගේ දැන් දැනටත් මම හිතන්නේ අනුමත වෙලා තියෙන මොහොතේ දැනටත් මම දන්නේ නැහැ දැන් මම නායකම් ගන්න නැති නිසා මේක වෙනවද කියලා මේ සොල්දාදුවන්ට නැවියන් සහ ගුවන් බටයන්ට ඒගොල්ලන්ගේ විශ්‍රාම වැටුම ඉස්සෙල්ලා තිබුණේ මම හිතන්නේ 65% ඒගොල්ලගේ සාමාන්‍ය ගත වේතනේ විශ්‍රාම ගියා. මම හිතන්නේ ඒක දැන් වැඩි කළා කියලා 85 දක්වා. හොඳයි මේක බොහොම දිග කතාන්දරයක්. අද මේ සාකච්ඡාවේ බොහෝ කාලයක් අප කරන්න වෙනවා මේ රණවිරු සුබසාධනයි කියන පළල් මාතෘකාව ගැන කතා කරන්න ගියොත් ඉපලෝගම ඉදිවන නිවාස 1502 ක මහා රණවිරු ගම්මානයේ දක්වා මේ කතාව අපට අරගෙන එන්න පුළුවන්. ඔබේ පිළිතුරු තුළ මා පොදුවේ දකිනවා රණවිරුවාට සහ හමුදා ප්‍රධානීන්ට මේ රජය සැලකුවයි කියලා මට කියනවා. නමුත් ඔබට හිමි ආරක්ෂක මාන්නයේ ප්‍රධානී තනතුර ඔබට ලැබුණේ නැහැ.
api mama istilah kiuwa me api tanaturu balaga na wadi kari api raja kari urunama mama bagi kota sekara mama ilang kata wisama gila gedari anak mama emang sudah nami kota tiga tu jana tumata kata agala kiuwa ke wakata siti udah muda apa tu tuma ilang wakela araksi ke mandeli pedana tanaturu mama wena tanaturu ambara mangko ega mana pasan nega tiga tu jana tuma tiri ne moga da api te peine ke kota sai mata peino ke kota sak gonan tabur tuma de ke kota sak peino udah muda apa tuma de ke kota sak peino itu ada ne kota sunu ne kota dala rata dihak balala tamai jana tuma balan ne itu kuri tuma jana tiri no wete mata hian de peine ke mata de na nang ne sak mami ani ne arome wakian de wame amai de union no hamai te wete bunga apa hamda wala ne bini ate peino ko hetma ne he de nanti tuma mata kiwa මහාමාර්ග අමාත්‍යාංශය එතුමා යටතේම තියෙන අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අමාත්‍යාංශය බාර ගන්න කියලා මම ඉතාමත්ම සතුටු වුණා ඒකට මොකද මම හිතුවේ නැති දෙයක් ඒක ඉතින් ඒක මට නිකන් බෝනස් එකක් වගේ ඉතින් මම ඒකෙන් ඉතාමත්ම සතුටින් මම සාමාන්‍යයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ලැබෙන්නේ ජේෂ්ඨ හමුදාපතිවරයාට දැන් ඒ හිටපු හමුදාපතිවරුන් අතර ඔබයි ජේෂ්ඨ හමුදාපතිවරයා ඔබ හිතන්නේ ඔබට සාධාරණයක් සිදු වුණා කියලා මම ඒක දිහා ඒ තාලට මම බැලුවේ නෑ මට මොකද මම මගේ මේ තරතුරු වෙනකොට මට තව තුනක් තව තනතුරක් දෙන්න කියලා මම හිතාගෙන හිටියේ නෑ ඉතින් මට මොනවා හරි එකක් ලැබුණා නම් ඒක මට බෝනස් එකක් මගේ යම්කිසි මගේ දක්ෂතාවයක් තියෙනවා නම් ඒකෙන් වඩාක් රටට යමක් අවශ්‍ය නම් ඒක අවශ්‍ය බව මාව කොහොමද භාවිත කරන්න පුළුවන් කියන එක තීරණය ගන්න පුළුවන් ජනාධිපතිවරයා තමයි නැත්තම් සේනාධිනායකයාට මොකද එතුමා තමයි මගේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අධික්ෂණය කළ පිළිච්ච පුද්ගලයා නැත්නම් ආරක්ෂක ලේකම් සමග ඉතින් එතුමා ගත තීරණයට මම ඉතාමත්ම ගරු කරනවා මේ ඉතාමතර මම ඉස්සෙල්ලා කිව්වා අපිට කිසිම දෙයක් නෑ විලාසිතින්ම බෑ මේ නැත්නම් විමාන කරන්න බෑ මේ අපි විනය ගරුක හමුදා නිලධාරීන් අපි හමුදා වුණත් තව නිලධාරීක් කියලා මට කිව්වා කියන්න බෑ මට අර අර ආඥාපතිකම ඕන අර මේ වගේ එහෙම කියන්න පුරුදු වෙලා නෑ අපි කවුරුවත් අපි දෙන තනතුර දෙන තත්වීම අරන් ගිහලා අපි උපරිමෙන් මේ තැන්වල වැඩ කරගෙන යනවා යුද්ධෙන් පස්සේ ඔබට සාධාරණත්වයක් ඉෂ්ට කර ගැනීම සම්බන්ධ න්‍යායපත්‍යක් ඔබට තිබුණේ නැහැ නෑ අපි කොහොමද අපි ගැන සාධාරණය කරන්නේ අපි මේ අපි රාජකාරිය කළා අපිට සාධාරණ කරන්න කියලා කොහොමද එහෙම කියන්නේ අපි රාජකාරිය කරයි රාජකාරිය කරේ තවත් දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි අපි රාජකාරියේ තියෙන ඒකේ පරිපත්‍යක් තියෙන ඒක අපි අපි හිතට එකඟව අවංකව කැපවීම මේ වැඩි ඉෂ්ට කරා එච්චරයි ඊට අපි ඒකට සම්කේත සැලකීමක් කළොත් අපි බාර ගන්නවා නැත්තම් අපි කියන බඩලක් කියලා ඊට වඩා කරන්න දෙයක් නැහැ ඉතින් මේක කාටවත් නේ බල කළා ඉල්ලන ඔයව කරන්න බෑ මම හිතන්නේ ඒක ඒකේ අශෝභනයි එහෙම කරනවා ඒ අශෝභනයි අද්රාල් වසත කරන්න ඕනේ මෙතුමන්ගේ අදහස දැන් ඔබතුමා මට කියනවා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් දුරේ ලැබෙන එකත් ඔබට යම් ප්‍රසාද දීපනාවක් යම් ප්‍රසාද ලකුණක් ලැබෙන අවස්ථාවක් ඉදිරියේ බෝනස් එකක් කියන තැන ඉඳලා ඔබ කතා කරන්නේ ඒ කියන්නේ ඔබ බලාපොරොත්තු වෙන ඉතියේ මේ යුතුයකම ඉටු කළා රට බේරගෙන ගෞරවාන්විත විශ්‍රාම ගිහලා විශ්‍රාම සුවින්නේ ඉඳීමේ අපේක්ෂාවක හුඟක් හමුදාපතේ අතීතයේ එහෙම තමයි කියලා තියෙන්නේ ඉතින් වර්තමාන ජනාධිපතිතුමා නැත්තම් සේනාධිනායකයා මගේ සේවය ගැන යම්කිසි එගීමක් කළා මට තනතුර දුන්නා මම සන්තෝෂයෙන් නැතුව වෙන මොනව කරද්ද ඉතින් මම එතන ගිහිල්ලා බලනවා තමයි මට පෙනුනේ මොන තරම් වැඩක් වෙලා තියෙනවද කියලා මේ යුද්ධය යන ගමන් මට මහාමාර්ග ගැන මට කතා කරත් හැයි බය නැතුව ලංකාවේ මහාමාර්ග පද්ධතිය මොන තරම් දියුණුවක් අවුගේ කාලේ සීමා වෙලා තියෙනවද මේක මම කියන්නේ ඇත්තටම අකමැතියි මොකද මම කැමති මේව ගිහිල්ලා බලනවනම් දැන් මට මගේ ආලෝක කීප දෙනෙක් හම්බුණා මේ අරුගම්බේ පැත්තේ ඉඳලා මඩකලුව පැත්තේ යනවා ඒකුල්ල තියෙන ඒගොල්ලගේ වාහනවල ස්පීඩ් එක චෙක් කරාලු කොච්චර යන්න පුළුවන් කියලා ඒ තරම් ලස්සන පාරවලු ඉතින් ඒ වගේ තත්ත්වයක් මේ යුද්ධයත් සමග මේ විශාල දැවැන්ත මේ දිනුවක් වෙලා තියෙන රටේ මේ මට මහාමාර්ග ගැන කතා කරන්න ඊට අමතරව අපි උතර දකින්න ඉතින් ඒ වරායවල් අරම ඔක්කොමත් වෙනවා ගුවන් පෙතුපොල හොඳ මේ සියල්ල රට ත්‍රස්තවාදීන් මුදා ගැනීමේ සංකීර්ණ ක්‍රියාදාමයට සමාන්තරව මේ රටේ ජාතික සංවර්ධනයේ ගොඩනැගීම වෙනුවෙන් අධිකර ජනාධිපතිතුමන් නායකත්ව ලබා දී තිබෙන ආකාරය පිළිබඳව මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා විදිහටයි එතුමන්ගේ අත්දැකීම අපිට පැහැදිලි කළේ
Dan mereka terasa badan galawa gini medi.